नमस्कार वेवा बुदुर्वनत समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनत समदा सदहम शरणयामि। नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनत समदाति शरण शरणयामि। साधु साधु साधु। අපට මේ දහම් මඟ කියලා දුන්න අපේ කාලේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ලෝකේ කොතැනක වැඩ සිටියත් අප සියලු දෙනාගේම ගෞරවනීය නමස්කාරය උන්වහන්සේ උදෙසාම වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, මේ පින්වත් පිරිස මේ වෙලාවේ සූදානම් වෙන්නේ සම්බුදු සුවඳ වස්සාන ධර්මදේශනා මාලාව සමග සම්බන්ධ වෙන්න. මේ වෙලාවේ අනුරාධපුර නගරයේ සල්ගාදු ක්‍රීඩාංගණයේ සිට අපි මේ වෙලාවේ ඒ උතුම් ධර්මදේශනය සිද්ධ කරන්නේ. වස් මාස තුන පුරාවටම අනුරාධපුර නගරයේ විවිධ ස්ථානවල ධර්මදේශනා මාලාවක් පවත්වනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය දෙවිමිනිසුන් ශ්‍රවණය කරලා ඒ ධර්මය ඇහීමෙන් ධර්මය ලැබීමෙන් ඒ දෙවියන්ගේත් මිනිස්සුන්ගේත් මෙලොව පරලොව දෙලොවම යහපත් වෙලා ඒ වගේම අමා මහ නිවන සාක්ෂාත් කරන්ද ලැබේවා කියන උත්තරීතර අදහසක් ඇතුව. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ උතුම් දහම දේශනා කරන්නේ ඉපදෙන මැරෙන ස්වභාවය කරගත්තු ඉපදෙන මැරෙන ලෝකයක ගමන් කරන ඒ දෙවියන් මිනිසුන් ඇතුළු කොටගත්තු ඒ ලෝක සත්වයාම සසර දුකින් නිදහස් කරන අදහසෙන්. ඒ වුණාට පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දන්නවා, බුදුරජාණන් වහන්සේ දකිනවා මේ සියලු ලෝක සත්වයොම සසර දුකින් නිදහස් වෙන්නේ නෑ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් මේ ධර්මය අහලා ඒ ධර්මය දරාගෙන ඒ ධර්මය මතකය නැති වෙනකොට ආපහු මතකෙන් පුරුදු කර කර නුවණින් විමස විමස තමන්ගේ ජීවිතයට ගලප ගන්නවා නම් සීල සමාධි ප්‍රඥා කියන ඒ මාර්ගය වඩනවා නම්
අනිත්‍ය දුක්ඛ අනාත්මය දකින්න උත්සාහ කරනවා නම් ආන් ඒ කෙනා මේ ඉපදෙන මැරෙන දුකෙන් නිදහස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එක දවසක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස පැවිදි වුණොත් මේ හැම දෙනාම නිවන් දකිනවද? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, කවුරු හරි පැවිදි වුණොත් නිවන් දකිනවා නම් මං ඉපදෙන හැම කෙනාටම ඉපදෙන කොටම සිවුරක් පොරවනවා, සිවුරක් පොරවන්න අනුදැන වදාරනවා කියලා. පින්වත් මහණෙනි, එහෙම වෙන්නේ නැහැ කියනවා. පැවිදි වුණා කියලාම එහෙම වෙන්නේ නැහැ කියනවා. එහෙමනම් මේ බුද්ධ ධර්මය, මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය පින්වත්නි, පුරුදු කළොත් ප්‍රගුණ කළොත් ඒ කෙනාට විතරක් මේ නිවන් මාර්ගේ ගමන් කරලා අමා මහ නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනවා. සාක්ෂාත් කරගන්න වාසනාව ලැබෙනවා. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට බුදුරජාණන් වහන්සේගේ වචනයට අනුව උන්වහන්සේගේ මාර්ගය පුරුදු කරන පිරිසක් හැටියට අපි නිතරම හිතේ තියාගන්න ඕනේ, නිතරම සිහියේ තබා ගන්න ඕනේ, අපි මේ උත්තරීතර දහම පුරුදු කරලා ආය ආය ඉපදෙන මැරෙන සසරෙන් නිදහස් වෙන්න කටයුතු කරනවා කියන එක. මේ පින්වතුන්ට අද දවසේ අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ සංයුක්ත නිකායේ පළවෙනි පොත් වහන්සේට අයිති දේශනාවක්. එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් අරමුණු කරගෙන කරපු දේශනාවක්. ඒ දේශනාව ඇසුරෙන් අපි මේ පින්වත් පිරිසට බුදුරජාණන් වහන්සේගේ ධර්මය දේශනා කරන්න, පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. පින්වත්නි, මේ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත්නුවර ජේතවනාරාමේ. ඒ ජේතවනාරාමේ හැදුවේ අනාථපිණ්ඩික සිටුතුමා. ඉතින් ඒ ආරාමේ බුදුරජාණන්සේ අවුරුදු 20 ගානක් වැඩ හිටියා. ජීවිතේ වැඩිම කාලයක් බුදුරජාණන් වහන්සේ සම්බුදු බව ලබලා වැඩ හිටියේ අවුරුදු 45න්ම 20 ගානක්ම ජේතවනාරාමේ සැවැත්නුවර. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සැවැත්නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට එක්තරා උපාසිකාවකගේ පුතෙක් පැවිදි වෙලා හිටියා. මෙන්න මේ උපාසිකාවගේ පුතාගේ පැවිදි නම සානු. සානු ස්වාමීන් වහන්සේ, උන්වහන්සේ සාමණේර නමක්. මෙන්න මේ සානු කියන සාමණේරයන් වහන්සේ පැවිදි වෙලා ඉන්නකොට දවසක් මේ අම්මා මේ පුතාව බලන්න එනවා ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ සිද්ධියත් එක්ක වෙච්ච කාරණාවක් තමයි පැහැදිලි කරන්නේ. මේ දේශනාවේ නම සානු සූත්‍රය. සානු නම් වූ සාමණේරයන් වහන්සේට ඒ සාමණේර පුත්‍රයාට පැවසූ දේශනාව. එතකොට මේ පුංචි සාමණේරයන් වහන්සේ කෙනෙක් අරමුණු කරගෙන ඒ සාමණේරයන් වහන්සේ අරඹයා වදාළ දේශනාවක්. ඉතින් මේ උපාසිකාවගේ සානු කියන සාමණේරයන් වහන්සේ වැඩ ඉන්න තැනට
මේ උපාසිකාව ඇවිත් ස්වාමීන් වහන්සේව මුණ ගැහෙනවා. මුණ ගැහිලා කතා බස් කර කර ඉන්නකොට මොකද වෙන්නේ? මේ ස්වාමීන් වහන්සේට සාමණේරයන් වහන්සේට අමනුස්සෙක් වැහෙනවා. සාමණේරයන් වහන්සේට අමනුස්සෙක් වැහෙනවා. මළගිය ඥාතියෙක් ඇඟට වැහෙනවා. වැහිලා මොනවා හරි ටිකක් අර අම්මට කියනවා. දැන් සාමණේරයන් වහන්සේ තමයි ඉන්නේ ඇඟ ඇතුලේ කතා කරන්නේ අමනුස්සෙක්. ඉතින් උන්වහන්සේගේ ඇඟට වැහිලා ආවේශ වෙලා එක්තරා අමනුස්සෙක් කතා කරලා අම්මත් එක්ක මොනවා හරි කියනවා. කිව්වට පස්සේ දැන් සාමණේරයන් වහන්සේගේ ඇඟෙන් අර අමනුස්සයා ඉවත් වෙනවා. ඉවත් වුණාට පස්සේ මොකද වෙන්නේ? ඒ සාමණේරයන් වහන්සේ දකිනවා ඒ අම්මා අඬනවා. ඒ අම්මා ඉකි ගගහ අඬනවා. ඒ ඉකි ගගහ අඬන වෙලාවේ සාමණේරයන් වහන්සේ මොකද වෙන්නේ? අම්මත් එක්ක කරන සාකච්ඡාවක් තමයි මෙතන තියෙන්නේ. එතනදී ඒ සාමණේරයන් වහන්සේ ඒ අම්මා අඬනවා දැකලා මොකද වුනේ? මෙන්න මේ අඬන අම්මා දිහා බලන් ඉන්නකොට ඒ උපාසිකාව මොකද කරන්නේ? අඬා මෙන්න මේ ගාථාව කිව්වා කියනවා. උපාසිකාව මොකද කරන්නේ? අඬා මෙන්න මෙහෙම කිව්වා කියනවා. තුදුස්සකටත් පසලොස්සකටත් අඩමසක් පාසා අටවකටත් සඳ නැගෙන කාලෙටත්, ඒ කියන්නේ මේ හතර පෝයට, තුදුස්සක පසලොස්සක අඩමසක් පාසා අටවකටත් සඳ නැගෙන කාලෙටත් යම් කෙනෙක් අෂ්ටාංග උපෝසථය සමාදන් වෙලා ඉන්නවා නම්, බ්‍රහ්මචාරීව ඉන්නවා නම්, ඒ කියන්නේ හතර පොයෙටම උපෝසත සීලය සමාදන් වෙලා ඉන්නවා නම්, ඒ කියන්නේ පුරපසලසකට විතරක් නෙවෙයි හතර පොයෙටම, මාස පොයෙට, අනික් පොයවල් වලට, පුරපසලසකට, මේ හතර පොයෙටම උපෝසත සීලය සමාදන් වෙනවා නම් කෙනෙක්, ඒ උපෝසත සීලයත් එක්කම තියෙනවනේ බ්‍රහ්මචාරී බවනේ. අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සමාදම් වෙනවනේ. ආන් එහෙම ඒ දවස් හතරේ, මාසෙකට දවස් හතරක් බ්‍රහ්මචාරීව ඉන්නවනම් ඒ උදවිය සමග යක්ෂයෝ සෙල්ලමට යන්නේ නෑ කියනවා. ඒ පුරපසලොස්සකට, ඒ වගේම අමාවකට, අටවකට, පුර පසලොස්සකට, තුදුස්සකට කියන මේ දවස්වලට හතර පෝයෙටම කවුරු හරි සිල් ගන්නවා නම්, බ්‍රහ්මචාරීව ජීවත් වෙනවා නම්, ආන් ඒ අයත් එක්ක යක්ෂයෝ සෙල්ලම් කරන්න එන්නේ නැහැ කියනවා. ඇඟට වැහෙන්නේ නැහැ කියනවා. එහෙනම් ඔය ආමනුස්සෝ වැහෙන්නේ කාටද? යක්ෂයෝ සෙල්ලම් දාන්නේ කාටද? ඔය මායන් වෙන අය කවුද එහෙනම්? එහෙනම් ඒකේ තේරුම පොයේට සිල් සමාදන් වෙලා නැති අය. ඕන් අල්ලා ගන්න පුළුවන්ද බැරිද? හතර පොයේට සිල් ගත්තොත් ඒකත් ඉතින් නිකන් පන්සලට ගිහිල්ලා බෑ. හරියට සිල් සමාදන් වෙන්න ඕනේ. සමහරු ඉතින් අම්මා කියනවට, සමහරු තාත්තා කියනකමට නේද? සමහරු ඉතින් පවුල රැක ගන්න ඕනෙවට සිල් ගන්නවනේ නේ. සමහරු එහෙම වෙනවා. පවුල රැක ගන්න ඕනෙවට සිල් ගන්න අයත් ඉන්න ඕන. බිරින්දෑව කරදර කරනවා යන් යන් සිල් ගන්න කිය. ඉතින් ඒක උගුරගෙන අනේ මට වැඩක් තියෙනවා මෙහෙමයි කිය.
ඒවට බිරින්දෑවගෙන එන ඉතින් මං ඔහේ සිල් ගන්න එන්නේ නැත්තම් මම යනවා මට මේ දීගෙන් වැඩකුත් නැහැ. එතකොට අර පිරිමි කෙනා ආවොත් ස්වාමියා සිල් ගන්න ආවොත් ඇත්තටම බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමෙන් ධර්මය ගැන සංඝයා ගැන පැහැදීමෙන් පෝය දවසට උපෝසතේ ගන්න ඕනේ කියන මහා ගෞරවයකින් දෙන්නේ. එහෙම නැත්නම් අර බලපෑමට දෙන්න. අර බලපෑමට තමයි එන්නේ. ඒ බලපෑමට ආවොත් එයා අවංකවම සිල් ගන්නේ නෑ. එයා උවමනාවෙන් සිල් ගන්නේ නෑ. ඔය මිනිස්සු කියන්නේ නේ මේ කණෙන් ඇහුවා මේ කණෙන් පිට කෙරුවා. සිල් ගන්න ඇවිල්ලා තොහේ ඇවිද ඇවිද ඉන්නවා. වෙන වෙන වැඩ කරනවා. ඇයි ඒ? එයා උවමනාවෙන් සිල් ගන්න කෙනෙක් නෙවෙයි. එයාට කිසි උවමනාවක් නෑ. අර පවුලේ පැවැත්මට පවුල කඩා හිරෙයි කියනකමට. දැන් මේ ප්‍රශ්නේ අපිට නැද්ද අපේ සමාජේ? සමහරට අම්මා සිල් ගන්නවා දරුවෝ එන්නේ නැහැ. සමහරට දරුවෝ සිල් ගන්නවා දෙමව්පියෝ එන්නේ නැහැ. සමහරට ස්වාමියා සිල් ගන්නවා බිරිඳ එන්නේ නැහැ. පවුලේම කට්ටිය එකතු වෙලා සිල් ගන්නේ කලාතුරකින්ද නැද්ද? පවුලේම අය එකතු වෙලා සිල් ගන්නේ හරි කලාතුරකින්. දැන් බලන්නකො පවුලේම අය සිල් ගත්තොත් එදාට ගෙදර වැඩක් නැහැ. එදාට උයන්න ඕනේ නැහැ. එදාට මුකුත් කරදර නැහැ. පන්සලකට ගියා. සිල් සමාදන් වුණා උදේම. ඊට පස්සේ ධර්ම දේශනා ඇහුවා. භාවනා කළා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න දෙන දානේ ගෞරවෙන් අරගෙන පාවිච්චි කළා භුක්ති විඳා. ඊට පස්සේ ආයේ ඔන්න ධර්ම දේශනා අහනවා භාවනා කරනවා. ඊට පස්සේ ඔන්න තියෙනවා බෝධි වන්දනා බෝධි පූජා එක එක ඒවා. ඒවට සහ සම්බන්ධ වුණා. දැන් එදාට රැයට කන්න වෙන්නේත් නැහැ. උපෝසතේනේ නේ. දැන් සමහරු කලින් පවාරණය කරලා ගිහිල්ලා ඉතින් කෑම කනවා. දාන බෙදෙන කොටත් අහනවා චුට්ටනේ. කමන්නේ ඔය රැයට කනවනේ. ඒතොර එයා සිල් සමාදන් වුණාට අර විකාලේ ආහාර ගැනීමෙන් වළකිනවා කියන සිල්පදේ ගැන වැඩි ගෞරවයක් නැහැ. සිල් සමාදන් වුණා නම් ඒක පූර්ණ උපෝසතයක් වෙන්න ඕනේ. එතකොට තමයි මේ සීලය පරිපූර්ණ සීලයක් වෙන්නේ. උදේම සිල් සමාදන් වුණා නම් පහුවදා උදේ අරුණ නැගෙනකන්වත් අඩුගානේ 6-7 වෙනකන්වත් පැය 24ක් අඩුගානේ ආසන්න කාලයක්වත් සිල් සමාදන් වෙන්න ඕනේ කියලා තමයි අපි අහලා තියෙන්නේ. එතකොට තමයි ඒක පූර්ණ උපෝසතයක් වෙන්නේ. එතකොට තමයි සිල් සමාදන් වීම පරිපූර්ණ වෙන්නේ. ආන් ඒ විදිහට සිල් ගත්තාම හරි සතුටෙන් ඉන්න පුළුවන්. සමහරවිට අපිට පන්සලේම රැ නැවතින්න බැරි වෙන්න පුළුවන්. ඒ වෙලාවට හවස් හරුවේ හැන්දෑවේ 6-7 වෙනකන් ඉඳලා දුවා දරුවොත් එක්ක ගෙදර යනවා. පුංචි උන් ඉන්නවා නම් ඒ පොඩි අයට මොනවා හරි කන්න බොන්න හදලා දෙනවා නේද? එදාට ඉතින් ඔය අතේ හුරුවට බැරි ලුණු ඇඹුල් බලන්නනේ. නැත්තම් මේ පොඩි අයට කන්න උයන්න වෙනවානේ, ලුණු බලන්න වෙනවානේ. එතකොට සිල් බිඳෙනවානේ කියලා මෙයාලත් කන්න පටන් ගන්නවා. ඒක හරියන්නේ. එතකොට එදාට මොකද කරන්න වෙන්නේ? අතේ හුරුවට ලුණු ඇඹුල් බලලා පුංචි අයට කන්න දෙනවා. පොඩි අයට සමාට අමාරුයිනේ. එතකොට බලහත්කාරයෙන් සිල් සමාදන් කරවන්න බැහැ. එතකොට අපි මොකද කරන්නේ? පුරපසලොස්සක දවසටත් අපි අඩු ගානේ දැන් හතර පෝයේටම සිල් ගන්න සමායට අපිට අවස්ථාව නැහැ. පන්සලක තියෙනවා සමහර තැන්වල. හැම තැනම එහෙම සිල් ගන්න වෙන්නේ නැහැ. එහෙමනම් එක්ක ගෙදරදී හරි තනියම සමාදම් වෙන්න ඕනේ. ඒතකොට එදා දවස උපෝසතේ විදියට රැකගෙන ඉන්න ඕනේ. දැන් මොකද වෙන්නේ? ආන් පුරපසලොස්සකටවත් අඩුම තරමේ
පැය 24ක්ම උපෝසතේ සමාදන් වෙනවා. රැයට කන්නේ දවල් 12 ඉඳලා පහුවදා පාන්දර 5:00 වෙනකන් අරුණ නැගෙනකන් තේ ටිකක් බීලා වතුර ටිකක් බීලා ඔය කොත්තමල්ලි ටිකක් එහෙම නැත්නම් ඔය මොනවා හරි ගිලම් පසක් ඔය හැන්දෑව 7ට විතර හොඳට පෙරලා පළතුරු ටිකක් ජූස් කරලා නේද ඕම් එහෙම කමක් නැහැ වඩා හොඳයි ඉතින් ඔය තේ කෝපි කොත්තමල්ලි ඒව ටිකක් එදා දවසේ සුවසේ ඉන්න පුළුවන් රාත්‍රී ආහාරේ නැතුව සංගයා වැඩ ඉන්නේ අපූර්වට පහසුවෙන් ඉන්නේ උනාන්සල අවුරුදු ගණන් සමායට අවුරුදු 30-40 වැඩ ඉන්නේ අපවත් වෙන්නේ නැහැ මාසෙකට සැරයක් නොකෑවයි කියලා ගිහි ගෙදර ඉන්න අයට මුකුත් වෙන්නේ නැහැ ඉතින් පූර්ණ උපෝසතයක් සමාදන් වෙන්න ඒ සිල්පද රැක ගන්න ඕනේ ඊළඟට අපේ අම්මලා තාත්තලා කිරියම්මලා උන් පොය දවසට තව වැරද්දක් කරනවා. මොකන්ද? ගෙදර ගිහිල්ලා බිම නිදා ගන්නවා. ඇයි? සිල්ලරන්නේ උඩ නිදා ගන්න හොඳ නැහැ. එඳන් උඩ නිදා ගන්න හොඳ නැහැ කියලා. එදා බිම නිදා ගන්නවා. දැන් ගෙදර යනකොට බස් එකේ සීට් එකේ ඉඳන් ගිහිල්ලා ගෙදර ගිහින් ඇඳේ නැතුව බිම නිදා ගන්නවා. එහෙම නැතිනම් බස් එකෙත් හිටන් යන්න ඕනේ. නේද? එහෙම එකක් බුද්ධ දේශනාවේ නෑ. උච්චාසයන මහාසයන කියන්නේ මේ උස 90 සෙන්ටිමීටර් කිලෝ අඩි අඩි එහෙම නැත්තම් මේ යාර ගණන් එහෙම නෙවෙයි. උසස් ආසන කියන්නේ වටිනා කියන ඒවා. මහා ආසන කියන්නේ ඔය තියෙන්නේ පිත්තල වලින් වැඩ දාලා රිදී වලින් වැඩ දාලා රත්තරන් වලින් වැඩ දාලා මුවහන් එළුළුම් නානා ප්‍රකාර ලස්ස ගණන් වටිනේව නේද ආන් ඒ වල ඉඳගත්තාම තමයි සිල් බිඳෙන්නේ උච්චාසයන මහාසයන නැතු මේ අඩිගෙන් අඩි දෙකෙන් අඩි තුනෙන් දැන් තට්ටු දෙකේ ගේකෙම ඉන්න වෙන්නේ උඩනේ නේද බස් එකේ යන්න වෙන්නේ බස් එකේ ඉඳ ගන්න වෙන්නේ නැහැ නේද? එහෙම එකක් මේ වරදවා තේරුම් ගන්න ඕනේ. ඇඳේ නිදා ගන්න පුළුවන්. ඊළඟට පුටුවක ඉඳ ගන්න පුළුවන්. නේද? දැන් සාමණේරයන් වහන්සේලා වැඩ ඉන්නේ නේ? ඒතර සාමණේරයන් වහන්සේලා දසසිල් සමාදන් වෙනකොට තියෙනවද නැද්ද උච්චාසයන මහාසයන ආවේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා තියෙනවනේ ඒක සාමාන්‍යයෙන් වහන්සේලාට පුටුවල ඉඳ ගන්න බෑනේ ඔයාලා බිම ඉඳ ගන්න ගියොත් පොයේ දවසේ පුටුවල ඉඳ ගන්න හොඳ නෑ කියලා නෑනේ උන්වහන්සේලා ඉඳ ගන්න පුටුවල නේද උන්වහන්සේලා සැතපෙන්නේ ඇඳන් වල ඒවා සරල ඒවා මහා වටිනා ඒවා නෙවෙයි එනිසා බය වෙන්න ඕනේ නෑ ඉතින් පොයේ දවසට උපෝසතේ සමාදන් වෙන්න ඕනේ හැබැයි පූර්ණ උපෝසතයක් ඉතින් දැන් මේ දේශනාවේදී අර අම්මා කියනවා තුදුස්සකටත් පාසලොස්සකටත් අඩමසක් මාස 8කටත් සඳ නැගෙන කාලෙටත් යම් කෙනෙක් අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වෙලා ඉන්නවනම් බ්‍රහ්මචාරීව ඉන්නවනම් මොකද්ද පින්වත්නි බ්‍රහ්මචාරීව ඉන්නවා කියන්නේ කාමයෙන් කම්සප වෙන කෙනෙක් අර කාමයේ වරදවා හැසිරෙන එක නෑ කාමයේ හැසිරෙන්නේ නෑ කිසිම ආකාරයක ලිංගික හැසිරීමක් නෑ බාහිර කෙනෙක් එක්කවත් තමා තනිවවත් නේද කොච්චරද කියනවනම් රාග සිතකින් බාහිර ශරීරයක්වත් තමන්ගේ ශරීරයක්වත් ස්පර්ශ කරන්නේවත් නැතුව හිටියොත් සුදෝසුදු බඹසර කියන සීලය රැකගන්න පුළුවන් සුදෝසුදු බඹසර දැන් බලන්නකො සුදු පාට රෙද්දක්
චූටි කළුපාට පැල්ලමක් තිබ්බොත් ඒ කළු පැල්ම පේනවද නැද්ද? පේනවා. හැබැයි ඒ කියලා රෙද්ද ඉරිලා නැහනේ, රෙද්ද හිල් වෙලා නැහැ. හැබැයි රෙද්ද පුංචි පුංචි පැල්ලම් තියෙනවා. ඒ වගේ තමයි කියනවා, අපි රාගසිතකින් කෙනෙක්ගේ අත ඇල්ලුවා කියලා සීලෙ බිඳෙන්නේ නැහැ. හැබැයි සීලෙ ලප්ප කැලැල්ල තියෙනවා. චුඩි චුඩි දොස් හට ගන්නවා. ඒ නිසා චුටි දොසක්වත් හට ගන්න නැතුව, රාගසිතකින් කවුරුවත් ස්පර්ශ කරන්නවත් නැතුව, තමා තනියවවත් බාහිර කෙනෙක් එක්කවත් ඒ වගේ හැසිරීමක් නැතුව ගෞරවෙන් පරිස්සමට එදා දවස ගත කරන ආං බ්‍රහ්මචාරීව ජීවත් වෙනවා කියනවා. ආං එහෙම ජීවත් වෙනවා නම්, හතර පොහෙට සිල් ගන්නවා නම්, බ්‍රහ්මචාරීව ඉන්නවා නම්, ඒ උදවිය සමග යක්ෂයෝ සෙල්ලමට යන්නේ නැහැ කියනවා. අම්මා මේ කියන්නේ, ඒ උදවිය සමග යක්ෂයෝ නම් සෙල්ලම් කරන්න එන්නේ නැහැ, පෙරේතයෝ භූතයෝ ආවේශ වෙන්නේ නැහැ කියනවා. රහතන් වහන්සේලාගෙන් මං අහලා තියෙනවා. කාගෙන්ද මම මේවා අහලා තියෙන්නේ? රහතන් වහන්සේලාගෙන් මං අහලා තියෙනවා. අද මං ඒක දකිනවා. අද මම ඒක දකිනවා. සානු පුතත් එක්ක මේ යක්ෂයෝ සෙල්ලම් කරනවනේ. සානු කියන හාමුදුරුවොත් එක්ක නම් මේ යක්ෂයෝ සෙල්ලම් කරනවා. ඒකේ තේරුම එනං, එනං ඒකේ තේරුම මේ ස්වාමීන් වහන්සේගේ මොන මොනවාරි අර්බුද ටික තියෙනවා. ඇයි? බ්‍රහ්මචාරී නම් නේද? උපෝසතේ රකින්නවා නම් මොකද වෙන්නේ? මේ කෙනාට යක්ෂයෝ සෙල්ලම් කරන්න කරදර කරන්න ඉන්නේ නෑ කියනවා. හැබැයි මේ අම්මා කියනවා, සානු පුතා එක්ක යක්ෂයෝ සෙල්ලම් කරනවානේ. ඒකේ තේරුම මොකද්ද? එහෙනම් සානු පුතාගේ සීලය, ඒ ස්වාමීන් වහන්සේගේ සාමණේර සීලය ගැන පුංචි අර්බුදයක් තියෙනවා. බ්‍රහ්මචාරී බව ගැන මොකක් හරි අරුලක් අර්බුදයක් තියෙනවා වෙන්න ඕනේ. ඊට පස්සේ යක්ෂයා කියනවා කොහොමද? මෙන්න මෙහෙම. තුදුස්සකටත් පසලොස්සකටත් අඩමසක් පාසා අටකටත් සඳ වැඩෙන කාලෙටත් අෂ්ටාංග උපෝසත සීලයත් බඹසර සීලයත් යමෙක් රකිනවා නම් ඔවුන් සමග යක්කු සල්ලං කරන්නේ නැහැ කියලා ඔබ ඇසූ කරුණ හොඳයි. ඔබ ඇසූ කරුණ හොඳයි. දැන් මේ කියන යක්ෂයින්ගේ වචනත් සානු නැගිට්ටාට පස්සේ කියන්න කියනවා. දැන් මේ යක්ෂයෝ කියන ටිකත් සානු නැගිට්ටාට පස්සේ, සිහියාවට පස්සේ කියන්න කියනවා. ඉතින් එලිපිට හෝ රහසින් හෝ පව් කරන්ට එපා. යමෙක් පව් කරනවා නම් පව් කළොත් අහසට නැගී පලායන්ට හැදුවත් ඔබට ඒ දුකින් නිදහස්සෙන්ට බෑ කියලා. කවුද මේව කියන්නේ? යකෙක්. යක්ෂයෙක් කියනවා අර සානුට ආවේශ වෙච්ච කෙනා, අර සාමණේරයන් වහන්සේගේ ඇඟට ආපු යක්ෂයා කියනවා. අම්මා කියනවා කොහොමද? මම නම් අහලා තියෙන්නේ රහතන් වහන්සේලාට ගෙන් අහලා තියෙන්නේ, උපෝසතේ රකින්නවා නම්, බ්‍රහ්මචාරීව ඉන්නවා නම් ඒ අයට ආමනුෂ්‍යව වැහෙන්නේ නෑ, යක්ෂයෝ එයාලත් එක්ක සෙල්ලම් කරන්නේ කියලා තමයි මම නම් රහතන් වහන්සේලාගෙන් අහලා තියෙන්නේ. ඒත් දැන් මට පේනවනේ අපේ සානු හාමුදුරුවොත් එක්ක යක්ෂයෝ සෙල්ලම් කරනවා. අපේ හාමුදුරුවන්ගේ ඇඟට යක්ෂයෙක් වැහිලානේ කියලා වොන් අම්මා කියනකොට අර යක්ෂය ඇඟට වැහිච්ච කෙනා කියනවා, පුරපසලොස්සකටත් අනෙක් පොයන් වලටත් උපෝසතේ රකින්නවා නම්, ඒ වගේම බ්‍රහ්මචාරී සීලයත් රැකගන්නවා නම් ඔවුන් සමග යක්කු සෙල්ලම් කරන්නේ නැහැ කියලා ඔබ ඇසූ කරුණ හොඳයි.
ඔබේ අහලා තියෙන කාරණේ හොඳයි. දැන් මේ කියන යක්ෂයින්ගේ වචනත් සානු නැගිට්ටට පස්සේ කියන්න කියනවා. මේවා යා සානු නැගිට්ටට පස්සේ කියන්න කියනවා. ඉතින් එලිපිට හෝ රහසින් හෝ, එහෙනම් එලිපිටත් බෑ රහසෙත් බෑ කියනවා. මොනවද? පව් කරන්න එපා කියනවා. එලිපිට කරන්නත් එපා, රහසින් පව් කරන්නත් එපා කියනවා. යමෙක් පව් කරනවා නම් මොනවද පව්? සත්තු මරණ එක, හොරකම් කරන එක, වැරදිකාම සේවනය, බොරු කියන එක, කේලම් කියන එක, පරුස වචන කියන එක, හිස් වචන කියන එක, මත්පැන් මදුරාවේ පානය කරන එක, අනුන්ගේ දේට ආස කරන එක, තරහ සිතින් ඉන්න එක, මිත්‍යා දෘෂ්ටිකව ඉන්න එක, ඊරිසියාව, බද්ධ වෛරය, එකට එක කරන එක, මාන්නේ, හීනමානේ, මේ හැමදේම මොනවද? අකුසල්. මේ හැමදේම පව්. බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට මේවා ඔක්කොම අකුසල්. දැන් මේ යක්ෂයත් කියනවා පව් කරන්න හොඳ නෑ කියනවා. රහසින්වත් එලිපිටවත් පව් කළොත්, කවුරු හරි කෙනෙක් රහසින් හරි එලිපිට හරි පව් කළොත්, අහසට නැගී පැනලා යන්න හැදුවත්, පව් කරපු කෙනා අහසට පැන නැගලා යන්න හැදුවත්, ඔබට ඒ දුකෙන් නම් නිදහස් වෙන්න බෑ කියනවා. ඒ කරපු පාප කර්ම වලින් නිදහස් වෙන්න බෑ කියනවා. ගුහාවක හැංගිලා හරි, අහසට පැන නැගලා ගිහිල්ලා හරි, කොහේ හරි ගිහිල්ලා ඒ කරපු පාප කර්ම වලින් නිදහස් වෙන්න බෑ කියනවා. ඒවා ගෙවලම, ඒවා විඳෝලම, ඒවා තමන් විඳෝලම අවසන් කරන්න වෙනවා කියන්නේ. එදකොට ඔන්න යක්ෂයා ඇඟෙන් අයින් වෙනවා. යකා මොකද වෙන්නේ? ඇඟෙන් අයින් වෙනවා. අයින් වෙච්ච ගමන් මේ ස්වාමීන් වහන්සේට සිහිය එනවා. දැකලා තියෙනව නේද? කට්ටිය කොණ්ඩේ කඩාගෙන මායන් වෙනවා. මායන් වෙලා 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 ඔන්න ටික වෙලාවකින් මොකද වෙන්නේ? සීනි නැතුව වැටෙනවා. වැටුණාට පස්සේ ඕන් එයාට පියවි සිහිය එනවා. එතකොට එයා අහනවා, මට මොකද වුනේ? මම මොනවද කිව්වේ? අනේ මට වෙච්ච දේ තේරෙන්නේ නෑ කියලා. ඇයි ඇයි? අර ඇඟට ආවේශ වෙච්ච, ඇඟට වැහිච්ච අමනුස්සයා ඇඟෙන් ගිහිල්ලා. සානු දැන් ස්වාමීන් වහන්සේ දකින්නේ මොකද්ද? අම්මා තමන්ව බලන්න ආවා. තමන් නිකන් කලන්තයක් හරි මොකක් හරි හැදුනා. දැන් අම්මා ආඬනවා. ඉකි ගගහ ආඬනවා. සානු ස්වාමීන් වහන්සේ දිහා බලාගෙන ආඬනවා කියනවා. එතකොට මේ සානු ස්වාමීන් වහන්සේ අහනවා, මේ සාමණේරයන් වහන්සේ අහනවා, අම්මේ මං අහලා තියෙන්නේ, මං දැකලා තියෙන්නේ මිනිස්සු අඬන්නේ කවුරු හරි කෙනෙක් මැරුණාම. අඬන්නේ කොයි වෙලාවටද? කෙනෙක්ව මැරුණාම තමයි අඬන්නේ. එහෙම නැත්තම් ජීවත් වෙලා ඉන්න කෙනෙක්ව දකින්න නැතුවම අඬනවා. එහෙම නේද මේ පින්වතුන්ටත් වෙන්නේ? ඕ මරණයක් ආරංචි වෙච්ච ගමන් ආඬනවා නේද? සමහර ඊයේ පෙරේදා මල ගෙදරකට ගිහිල්ලා අවවාද කරපු කෙනා, ඕම තමයි උපන් සත්වයෝ මැරෙනවා. දැන් ඉතින් මේ ඉන්නකම් යමක් කමක් කොලා හොඳට හිටියා. දැන් ඉතින් ඕක ගැන හිතන්න එපා. උපන් සත්වයෝ මැරෙනවානේ කියලා පෙරේදා අවවාද කරපු කෙනාගේ ගෙදර ඔන්න මලගයක් වුණාම එයා අඬන්නේද? එයත් අඬන්නේ පටන් ගන්නවා. එහෙනම් කෙනෙක් මැරුණාම අඬනවා නේද? දැකලා තියෙනව නේද? ඔව්. ඊළඟට ඔන්න අපේ හිතවත් කෙනෙක්, අපිට සම්බන්ධ කෙනෙක්, අපේ ඥාතියෙක්, ඔවුන් දකින්නේ නැහැ. ඔවුන් දවස් ගණන් පේන්නේ නැහැ.
උන් හොයනවා අඬ අඬ. අනේ අපේ පුතාට මොකද උනේ? ආගියාතක් නේ. උන් අඬ අඬ හොයනවා කියනවා. ඉතින් අම්මේ මං ජීවත් වෙන බව හොඳට පේනවනේ. අම්මට පේනවා මං හොඳට ජීවත් වෙනවා කියලා. දැන් මොකෑ මේ අපේ අම්මා අඬන්නේ කියලා මේ ස්වාමීන් වහන්සේ සාමණේරයන් වහන්සේ අම්මගෙන් අහනවා. මොකක්ද ඇහුවේ? අම්මේ මං දැකලා තියෙන්නේ, අම්මේ මං අහලා තියෙන්නේ කවුරු හරි මැනුනහම අඬනවා. ඊළඟට මං දැකලා තියෙනවා, මං අහලා තියෙනවා තමන්ගේම ප්‍රිය කෙනෙක්, හිතවත් කෙනෙක් තමන් ගාව නැති වෙලා යනකොට, තමන්ට දකින්න නැති වෙනකොට ඕන් අඬනවා. මං ජීවත් වෙන බව අපේ අම්මට හොඳට පේනවා. මං දැන් යහතින් ඉන්නවා. එහෙම ඉන්නකොට ඇයි අපේ අම්මා අඬන්නේ කියලා ඇහුවා. ඇයි අපේ අම්මා අඬන්නේ කියලා ඇහුවා. මොකක්ද ඒකට හේතුව කියලා ඇහුවා. ඒ වෙලාවේ මොකද වෙන්නේ? ඕන් අර අම්මා මෙන්න මෙහෙම කියනවා. අම්මා මෙන්න මෙහෙම කියනවා. පුතේ, කෙනෙක් මැරුණට පස්සෙත් අඬනවා තමා. ජීවත් වෙලා ඉන්න කෙනෙක් දකින්න නැති වෙනකොටත් අඬනවා තමා. කවුරු හරි කෙනෙක් කාමයන් දුරු කරලා පැවිදි වෙලා ඉඳලා ආයෙමත් මේ දුකට ආපු නිසා පුතේ අඬනවා. ඉතින් එයා ජීවත් වුණත් මැරුණා වගේ තමයි. ජීවත් වුණත් මැරුණා වගේ තමයි. එතකොට ස්වාමීන් වහන්සේ වුන් එකින් එක අහනවා, ඇයි අපේ අම්මා අඬන්නේ? මං අහලා තියෙන්නේ මැරුණාම අඬනවා, ජීවත් වෙලා ඉන්න කෙනෙක් නොපෙනී ගියාම අඬනවා කියලානේ. ඇයි අම්මා අඬන්නේ කියලා අහනවා. එතකොට කියනවා, පුතේ ස්වාමීන් වහන්ස, දැන් ඔයාගේ ඇඟට අමනුස්සෙක් වැවුණ දැන් ටිකකට ඉස්සෙල්ලා. ඒ වැහිච්ච අමනුස්සයා කියපු කාරණයක් අහලයි මං අඬන්නේ කිව්වා. මොකක්ද කිව්වේ කියලා උන් අහනවා. එතකොට කියනවා, ස්වාමීන් වහන්ස, ඒ අමනුස්සයා කිව්වා ඔබ වහන්සේව වට කරගෙන, ඔබ වහන්සේව පිරිවරාගෙන දෙවිවරු ඉන්නවා කියලා. ඔබ වහන්සේව වට කරගෙන, ඔබ වහන්සේව පිරිවරාගෙන දෙවිවරු ඉන්නවා කිව්වා. පැවිදි කෙනෙක් නම් ඒ පැවිදි වෙච්ච කෙනා වට කරගෙන, පැවිදි වෙච්ච කෙනා වටේට දෙවිවරු ඉන්නවා කිව්වා. එදොර ස්වාමීන් වහන්සේ ආනෝ, ඉතින් දැන් මාව වට කරගෙන දෙවිවරු ඉන්නවා නම්, මාව වට කරගෙන දෙවිවරු උපකාර කරනවා නම් ඇයි අම්මා අඬන්නේ? එදොර කෙනෝ, නෑ ඒකට නෙවෙයි අඬන්නේ කිව්වලු. ඊට පස්සේ කිව්වලු, අර සාමණේරයන් වහන්සේ, අම්මේ එහෙනම් ඇයි අඬන්නේ කිව්වහම උපාසිකාව කියනවා, පුතේ ඒ අමනුස්සයා කිව්වා ඔයා කියන බණ අහලා ඒ බණ අහපු අය ඔයාගේ අම්මට පින් දුන්නා කියනවා. ඔයාලා කියන බණ අහලා ඒ බණ අහන අය ඔයාගේ අම්මටයි තාත්තටයි පින් දෙනවා කියනවා. අනේ මේ ස්වාමීන් වහන්සේ වහදපු අම්මා තාත්තට පින් සිද්ධ වේවා කියලා පින් දෙනවා කියලා. එතකොට අර ස්වාමීන් වහන්සේ සාමණේරයන් වහන්සේ ආනවා, අම්මේ ඉතින් කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් කියන බණ පද අහලා ඒ බණ අහන අය ඒ ස්වාමීන් වහන්සේගේ අම්මා තාත්තට පින් දෙනවා නම් ඉතින් මන් දිහා බලාගෙන ඇයි අම්මා අඬන්නේ කිව්වා.
එතකොට කිව්වා ඒ නිසා නෙමෙයි මම මේ අඬන්නේ කිව්වා. එතකොට හැව එනම් මොකටද අඬන්නේ? එතකොට කිව්වා ඒ ඔබ වහන්සේගේ ඇඟට වැහුනේ මීට ආත්ම භාව පහකට ඉස්සෙල්ලා ඔයාගේ අම්මා කිව්වා. අර යක්ෂයෙක් විදියට පෙරේතෙක් විදියට අර හාමුදුරුවන්ගේ ඇඟට ආවේ කවුද? ආවේස උනේ මීට ආත්ම භාව පහකට පස්සේ ඒ ස්වාමීන් වහන්සේගේ අම්මා. ඉතින් ආන් එයා කිව්වා බණහන මිනිස්සු අම්මාට පින් සිද්ධ වේවා කියලා. මේ ස්වාමීන් වහන්සේ හදපු අම්මට පින් සිද්ධ වේවා කියලා පින් අනුමෝදන් කරනකොට ඒ මේ ජීවිතයේ අම්මට විතරක් නෙවෙයි හැම ජීවිතේකම අම්මලාට ඒ ස්වාමීන් වහන්සේ පෙර ජීවිතවල කුසේ දරාගෙන හිටපු අම්මලාටත් පින් රැස් වෙනවා කියලා කිව්වලු. එතකොට අර ස්වාමීන් වහන්සේ අනෝ ඉතින් එහෙමනම් එච්චර හොඳ දෙයක් වෙනවා නම් ඇයි මේ අඬන්නේ කිව්වලු. එතකොට කිව්වලු ඒ අමනුස්සයා කිව්වා ඒ අම්මටත් පින් අනුමෝදන් වෙනවා, ඒ පෙරේතයත් අම්මලාට පින් අනුමෝදන් කරනකොට ලැබෙන පින අනුමෝදන් වෙලා සැපවත් වෙනවා කිව්වා. එතකොට ආයේ ස්වාමීන් වහන්සේ යනවා. ඉතින් අපි බණ කියනවා අහලා මිනිස්සු පින් අනුමෝදන් කරනකොට මළගිය ඥාතීන්ට සංසාරගත අම්මලාටත් පින් රැස් වෙනවා නම් ඉතින් අම්මා මොකටද මේ අඬන්නේ? අම්මටත් පින් ලැබෙනවා නම් සංසාරේම අම්මලාටත් පින් ලැබෙනවා නම් ඇයි මේ අඬන්නේ? මං යහතින් ඉන්නවනේ, මම හොඳින් ඉන්නවනේ කියලා. එතකොට කියනවා ඒ නිසාම නෙවෙයි අඬන්නේ කියනවා. එතකොට අහනවා ඇයි එහෙනම් අඬන්නේ? එතකොට කියනවා පුතේ ඒ අමනුස්සයා කිව්වා තව ටික දොහකින් ඔබ වහන්සේ සිවුරු අරින්න හිතාගෙන ඉන්නවා කියලා. තව ටික දොහකින් ඔබ වහන්සේ සිවුරු අරින්න හිතාගෙන ඉන්නවා. එහෙම සිවුරු ඇරුවොත් දැනෙන දුකට තේරෙන දුකටයි මම මේ අඬන්නේ කිව්වා. ඒ වෙලාවේ අර උපාසිකාවගේ ඒ පුත්‍රයා ඒ සාමණේරයන් වහන්සේ ආපහු කුටියට වැඩියා කියනවා. කුටියට වැඩලා හොඳට පළඟක් බැඳගෙන ඉඳගත්තා කියනවා. ඉඳගෙන හොඳට බණ භාවනා කළා කියනවා. බණ භාවනා කරගෙන මොකද වෙන්නේ? ඔව්, බණ භාවනා කරලා ඒ වෙලාවේ භාවනාව පටන් ගන්නකොට කෙලෙස් සහිතව හිටපු මේ කෙනා පැයක් දෙකක් භාවනා කරලා සියලු කෙලෙස් නසලා රහත් භාවයට පත් වුණා කියනවා. සියලු කෙලෙස් නසලා රහතන් වහන්සේ කෙනෙක් වුණා කියනවා. එතකොට ඒ වෙලාවේ අර උපාසිකාව තව කිව්වා පුතේ යාන්තම් උණුවලු නිරේ ගොඩ ඇවිල්ලා උණුවලු නිරෙන් ගොඩ ඇවිල්ලයි අපි මේ ඉන්නේ. ආයෙමත් උණුවලු නිරේට යන්න කැමතිද? පුතේ නිරෙන් ගොඩ ඇවිල්ලා ඉඳගෙන ආයෙමත් නිරේට වැටෙන්න කැමතිද? දැන් අර සිවුරු අරිනවා කියලා දැනගත්තානේ අමනුස්සයා කිව්වානේ අනාගතේ හේට අනිද්ද දවසක සිවුරු අරින්න ඉන්නේ කියලා. එතකොට කියනවා පුතේ අපි මේ ඉන්නේ මහා නිරෙන් ලෝදිය හැලි වලින් ලෝදිය ගංගා වලින් නිදහස් වෙලා ඇවිල්ලා ඉන්නේ. පුතේ පැවිද්දා තෑරියොත් පැවිද්දා තෑරලා දැම්මොත් කුසල් දහම් පුරුදු කරන එක අතෑරියොත් ආයෙත් අපිට ඒ නිරේට යන්න වෙයි.
ඔයා කැමති දේ ආපහු නිරේට වැටෙන්න කියලා ඇහුවා. ආපහු යන්ත යහපතක්මයි වෙන්න ඕනේ. ඒ ගැන කාට දොස් කියන්නද? ගිනිගත්තු ගෙදරකින් එළියට ගත්තු බඩුවක් ආයෙත් ගින්නට දාවන්න කැමති දහනෝ. අමහනවා ගිනිගත්තු ගෙදරකින් යම් භාණ්ඩයක් එළියට ගත්තාම මොකද වෙන්නේ? ඒ භාණ්ඩේ පරිස්සම්ද නැද්ද? ඒ භාණ්ඩේ ගිනි ගන්නේ නැහැ, පරිස්සම් නේද? අහනවා ගිනිගත්තු ගෙදරින් එළියට දාපු භාණ්ඩේ ආයෙත් ගිනි ගන්න ගෙදරට දාන්න කැමතිද? ආපහු යන්න ආයෙනම් එන්න එපා නේද? පැවිද්ද අතාරින්ට එපා කියලා අම්මා ඉල්ලනවා. ලස්සන උපමාවක් නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක හරියට කොයි වගේද? ගිනිගත්තු ගයක් කියනවා. ගිහි ගෙදර කොයි වගේද? ගිනි ගයක් කියනවා. ගිහි ගෙදර ගිනි ගයක් කියනවා. කොයි වෙලෙත් ඇවිලෙනවා කියනවා. රාගයෙන් ඇවිලෙනවා කියනවා. ද්වේෂයෙන් ඇවිලෙනවා කියනවා. මෝහයෙන් ඇවිලෙනවා කියනවා. බද්ද වෛරයෙන් ඇවිලෙනවා කියනවා. ඒකට එක කිරිල්ලෙන් ඇවිලෙනවා කියනවා. ක්‍රෝධයෙන් ඇවිලෙනවා කියනවා. ඊරිසියාවෙන් ඇවිලෙනවා. මාන්නෙන් ඇවිලෙනවා. හීනමානෙන් ඇවිලෙනවා. කොයි වෙලේ බලවත් ගිහි ගෙදර ඇවිලෙනවා. මොකක් හරි දෙයකින් ගිහිනි ගන්නවද නැද්ද? රාගය නිසා ඇවිලෙනවද නැද්ද? ඇවිලෙනවා. ද්වේෂය නිසා අපි ඇවිලෙන්නේ නැද්ද? ඇවිලෙනවා. කොයි වෙලේ බැලුවත් තරහ නිසා අපේ ගෙවල් ඇවිලෙනවා. එහෙම නැත්නම් මෝඩකම නිසා, මෝහේ නිසා අපේ ගෙවල් ඇවිලෙනවා. එහෙම නැත්නම් බද්ධ වෛරේ, එකට එක කෙරෙල්ල, ඊළඟට ඊරිසියාව නේද? මේවා නිසා මොකද වෙන්නේ? අපේ ගේ ඇවිලෙනවා. ඇවිලි ඇවිලි යනවද නැද්ද? ඇවිලි ඇවිලි යනවා. ගිහි ගෙදර ගිනි ගයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකයි. ගිහි ගෙදර ගිනි ගයක්. එතකොට ඔක්කොටම පැවිදි වෙන්න පුළුවන්? ඔක්කොටම පැවිදි වෙන්න බෑ. ඉතින් පැවිද්දට පත් වෙච්ච කෙනා ආයේ ඒ ගිනි ගොඩට නම් එන්න ඕනේ නෑ කියලායි අම්මා කියන්නේ. ආයෙත් ඒ ගිනි ගොඩට එන්න ඕනේ. ගිහිගෙයින් නික්මලා ගියා නම්, ඒ ගිනි ගොඩෙන් නිදහස් වුණා නම් ආයෙත් ඒ ගිනි ගොඩට එන්න එපා කියලා මේ අම්මා ඒ ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලනවා. ගිනගෙන ඇවිලෙන ගේකින් යම් භාණ්ඩයක් එළියට දැම්මොත්, ගේ අළු වෙලා සමතලා වෙලා වැටුණත් අර එළියට දාපු දේ ඉතිරි වෙනවා කියනවා. පරිස්සම් වෙනවා කියනවා. කැමති වෙන්න එපා කියනවා. ඒ ගිනිගෙන දැවෙන ගේ ඇතුළට ආය අර එළියට දාපු දේත් දාලා අළු වෙලා යන්න දෙන්න එපා කියනවා. ඒ නිසා ගිහි ගෙදරට නම් ආයෙන්ට එපා, පැවිද්ද නම් අතාරින්ට එපා, ආයෙනම් මේ පැත්තේ ඉන්න හදන්න එපා. රාහුලයන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කළේනේ, එන්නට නම් එපා යාලි දුකෙන් පිරුණ සංසාරෙට එන්න එපා කිව්වා. දුකෙන් පිරිච්ච සංසාරෙට. ඒ නිසා අර අම්මා කියනවා තමන්ගේ පුත්‍රයාට ගිහි ගෙදරට නම් එන්න එපා, මේක මහා ගිනි ගයක්, ඇවිලි ඇවිලි යනවා, කෙලවරක් නෑ මේ ඇවිලෙන එකේ, ආය ආයෙත් ඇවිලෙනවා. සමහරට නිවන්න කියලා හිතාන දාන දේනුත් ආයෙත් වෙන්නේ ඇවිලෙන එකමයි. නිවන්න කියලා හිතාන යොමු කරන්නේ, නිවන්න කියලා හිතාන තමයි දෙයක් දාන්නේ. ඒත් මොකද වෙන්නේ? ආය ආයෙත් ඇවිලෙනවා. ඒ නිසා
පැවිද්ධාතාරෙන්න එපා. පැවිද්දේම ඉන්න. පැවිද්ද තුලම ඉඳලා ජීවිතේ සාර්ථක කරගන්න කියලා අම්මා ඉල්ලුවා. ඊට පස්සේ අර ස්වාමීන් වහන්සේ මොකද වුනේ? හොඳට බණ භාවනා කරලා සියලු කෙලෙස් නසලා මහරහතන් වහන්සේ කෙනෙක් වුණා. ඉතින් සානු ස්වාමීන් වහන්සේගේ කතාව ඕක අද කාලෙටත් ගැලපෙනවද නැද්ද? අද කාලෙටත් ගැලපෙනවා. එදාටත් ගැලපෙනවා. මතුවටත් ගැලපෙනවා නේද? එහෙමනම් මේ පින්වත් පිරිස ගිහි ගෙදර ඉන්නවා කියන්නේ ගිනිගෙන දැවෙන තැනක ඉන්නවා වගේ. ඉතින් ඔය ගිහි ගෙයින් ඔය ගිනි ගෙදරින් කවුරු හරි පුතෙක් දුවෙක් නිදහස් වෙලා ගිනි ගන්නේ නැති ගෙදරකට යන්න පුළුවන් වුණොත්, පැවිද්දට යන්න ලැබුණොත් ඒ පුතාගේ වාසනාවද නැත්? වාසනාව. ඒ දුවගේ වාසනාවද නැත්? වාසනාව. හැබැයි ඒකට හැමෝටම අවස්ථාව නෑ. ඒ වෙනුවෙන්ම විශේෂ පිනක් තියෙන්න ඕනද නැද්ද? තමන් ඒ වෙනුවෙන් පින් කරන්න ඕනේ. එතකොට මේ දේශනාවේ හැටියට යක්ෂයා කිව්වා කරපු පව් වලින් අහසෙන් ගියත් අහසින් පැනලා ගියත් බේරෙන්න බෑ කිව්වා. විඳවන්නම වෙනවද නැද්ද? විඳවන්නම වෙනවා. එහෙනම් අපි සත්ව මැරුවොත් ඒකේ කර්ම විපාකේ අපිත් එක්ක එනවද නැද්ද? එනවා. හොරකම් කළොත් එනවද නැද්ද? එනවා. වැරදි කාම සේවනය කළොත් අපි පස්සෙන් එනවද නැද්ද? එනවා. බොරු කිව්වොත් එනවා. මත්පැන් මදිරව පානය කළොත් ඒක අපි පස්සෙන් එනවා. එතකොට කේලම් කිව්වොත්, පරුස වචන කිව්වොත්, හිස් වචන කිව්වොත්, අනුන්ගේ දේට ආස කළොත්, තරහෙන් හිටියොත්, මිත්‍යා දෘෂ්ටිකව හිටියොත්, මේ හැම දෙයකින්ම මොකද වෙන්නේ? ඒ කර්ම විපාකේ අපි පස්සෙන් එනවා. හැංගිලා බේරෙන්න බෑ කියනවා. පැනලා ගිහිල්ලා බේරෙන්න බෑ කියනවා. දුවලා ගිහිල්ලා බේරෙන්න බෑ කියනවා. ඒ කර්මය අපි පස්සෙන් එනවා කියනවා. කොහොමද එන්නේ? අර අපාය සංවත්තනික සූත්‍ර දේශනාවේ තියෙනවා කර්මය ගැන පැහැදිලි කරලා. ඊළඟට චූලකම්ම විභංග සූත්‍රයේ තියෙනවා ඒ කර්මය ගැන පැහැදිලි කරලා. පස්සෙන් එන හැටි, බේරෙන්න බැරි හැටි. ඒ නිසා මේවා හොඳට ඉගෙන ගන්න ඕනේ. ඉගෙනගෙන මේ පින්වතුන් තමන්ගේ ජීවිතේට ඒ දුකක් කරදරයක් වෙනදී, පසුතැවෙන්න වෙනදී නැති කරගන්න ඕනේ. මම මේ දේශනා දෙක ඇසුරු කරගෙන කියලා දෙන්න යක්ෂයා කියපු දේ හරි කියලා. ආයේ පැනලා ගිහිල්ලවත් බේරෙන්න බෑ. ගල් ගුහාවල හැංගුණත්, වීදුරු පෙට්ටිය ඇතුලේ හිටියත්, අහසේ හිටියත්, පොළොව යට හිටියත්, තමා රැස් කළ කර්මයෙන් බේරෙන්න බෑ නේද? රජකම් කළත් මොනවද පළ දෙන්නේ? කළකම් පළ දෙනවද නැද්ද? රජකම් කළත් කරපුකම් පළ දෙනවා. විපාක විඳින්නම වෙනවා. සමහරට ඒක මේ ජීවිතේ කරපු එකක් නෙමේ වෙන්න පුළුවන්. පරණ සංසාරේ එනකොට කරපු එකක් වෙන්න පුළුවන්. ඇයි? කර්මයේ ආකාර තුනකට විපාක දෙනවනේ නේ. ditta dhamma vedaniya විදියට විපාක දෙනවා. ditta dhamma vedaniya විදියට විපාක දෙනවා කියන්නේ මොකද්ද? මේ ජීවිතේ විපාක දෙනවා. දැන් ඔබට මතකනේ, අඟුලිමාල ඇඟිලි 10 ගාණක් කැපුවා, මැරුවා. දැන් මොකද වෙන්නේ? මැරුවට පස්සේ ඕන්න බුදුරජාණන්ස මුණ ගැහිලා සෝතාපන්න වුණා. සෝතාපන්න වෙලා පැවිදි වෙලා ඉන්නකොට පින්නපාතේ වඩින ස්වාමීන් වහන්සේ දැකලා මිනිස්සු බය වෙලා දරවල් වහා ගන්නවා, දූවගෙන යනවා. අම්මෝ අඟුලිමාල එනවා කියලා, පැවිදි වුණා කියලා බය නැති වුණේ නෑ මිනිස්සුන්ගේ.
කොච්චරද කියනවා නම් මේ කර්ම විපාක දුන්න හැටි. දැන් සෝතාපන්නයිනේ. බුද්ධ දේශනාවේ තියෙනවනේ සෝතාපන්න වෙන්න ඉස්සරලා යම් කර්මයක් කළා නම් අපායේ විඳවන්න, තිරිසන් ලෝකේ විඳවන්න, පෙරේත ලෝකේ විඳවන්න, අසුර ලෝකේ කියන මෙන්න මේ සතර අපායේ විඳවන්න යම් කර්මයක් කරනවා සෝතාපන්න වෙන්න ඉස්සරලා. ඊට පස්සේ යා සෝතාපන්න වෙනවා. දැන් එතකොට සෝතාපන්න වුණාම ලැබෙන දේ මොකද්ද? අර සෝතාපන්න වීම හේතු කරගෙන සතර අපායේ උපදින්න තිබ්බ කර්ම අහෝසි කර්ම වෙන නිසා එයා සතර අපායේ යන්නේ නැහැ. හැබැයි ඒ කරපු කර්මය මේ මොහොතේ ඉඳලා මැරෙනකම් කාල තුලේ විපාක දෙනවා කියනවා දිට්ඨ ධම්ම වේදනීය විදියට. මැරිලා අපායේ යන්නේ නැහැ. හැබැයි දිට්ඨ ධම්ම වේදනීය ටික නවතින්නේ නේ. නවතින්නේ මොනවද? උපපජ්ජ වේදනීය විදියට, අපරාපරිය වේදනීය විදියට විපාක දෙන්න තිබුණානේ. ජීවිත කීපයක් එහෙම නැත්නම් පිරිනිවන් පානකම් විපාක දෙන්න තිබිච්ච කර්ම අහෝසි වෙනවා නේද? හැබැයි ditta ධම්ම වේදනීය විඳවන්න වෙනවා නේද? කොහොමද විඳවන්න උනේ? අර පුංචි කොල්ල කුරුට්ටෝ අඹගස් වලට එහෙම පොලු ගහනවා, ගල් ගහනවා, අඹ කන්න. ඔය පොලු ගහනකොට ඔන්න අපේ අඟුලිමාලයන් වහන්සේ වඩිනවා දානෙට. වඩිනකොට උන්වහන්සේ වඩින්නේ මේ පැත්තෙන්. අර ගස් වලට පොලු ගහන්නේ ඈත. අර පොලු කැරකිලා ඇවිල්ලා අඟුලිමාලයන් වහන්සේගේ ඇඟි වාදිනවා කියනවා. ගල් කැරකිලා එනවා කියනවා. ඇවිල්ලා වාදිනවා කියනවා. වැදුනහම පාත්‍ර බිඳෙනවා කියනවා. සිවුරු ඉරෙනවා කියනවා. ඊළඟට මොකද වෙන්නේ? ඊළඟට ඕන් ඔළුව පැලෙනවා කියනවා. ඔළුව පැලෙලා සිවුරු ඉරාගෙන පාත්‍ර බිඳගෙන ඕන් අඟුලිමාලයන් වහන්සේ වාඩිනවා කියනවා විහාරෙට. වඩිනකොට බුදුරජාණන්සේ වැඩ ඉන්නකොට ඕන්න බුදුරජාණන්සේ මෙහෙම දේශනා කරනවලු. බ්‍රාහ්මණේ සතුටු වෙන්න. බ්‍රාහ්මණේ සතුටු වෙන්න. දැන් කොහොමද පින්වත්නි ඔබ එහෙම ගුටි කාලා එනවා ගෙදර? තාත්තා හරි අම්මා හරි කියන පුතේ සතුටු වෙයන් සතුටු වෙයන් කියලා. එහෙම කිව්වොත් එහෙම අපිට හොඳටම තරහා යනවද නේද? තාරහ යනවා. දැන් අඟුලිමාලයන් වහන්සේට කිව්වා ඔළුව පැලිලා, ලේ ගලනවා, සිවුරු ඉරිලා, පාත්‍රේ බිඳිලා දාන්නේ නැ. අඟුලිමාලයන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණය සතුටු වෙන්න. සතුටු වෙන්න කියනවා. මාව මුණ ගැහුනේ නැත්තම් ඔබට අවිඳවන්න වෙන්නේ අපායේ. තිරිසන් ලෝකේ, පෙරේත ලෝකේ. මාව මුණ ගැහුණ නිසා, ධර්මය ඔබට ලැබුණ නිසා, සංඝයාගේ පිහිට ඔබට තියෙන නිසා, මාර්ගඵල ලැබපු නිසා, ඔබ පිරිනිවන් පානා නිසා, ඔය ටික මේ ජීවිතේ විතරයි විඳවන්න තියෙන්නේ. මරණින් මත්තේ ඔබ උපදින්නේ නැති නිසා, ඔබ පිරිනිවන් පානා නිසා, ඔවා ඔබ ඊළඟ උපතකට ගෙනියන්නේ නැති නිසා මේ ජීවිතේ විතරක් ඔබට විපාක දෙනවා කියනවා. දිට්ඨ ධම්ම වේදනියව මේ ජීවිතේ. දැන් බලන්නකෝ, ඕන හොරකමක් කරනවා, ඕන වැරදි වැඩක් කරනවා, ඕන හිරේ විලංගු වැටෙනවද නැද්ද? වැටෙනවා. සමහරවිට මේ ජීවිතේ මොකුත් වැරදි කරන්නේ නැහැ. හැබැයි ඉරේ විලංගු වැටෙනවා බොරු චෝදනාවලට. ඇයි ඒ? සංසාරේ කරපුවා තාම ගෙවිලා නැහැ. එහෙනම් ඒවා දිට්ඨ ධම්ම වේදනී ඒවා නෙවෙයි. මේවා මොනවද? එහෙනම් උපපජ්ජ වේදනීය කර්ම. ජීවිතේ ඉස්සෙල්ලා කරපු ජීවිතේක, පෙර ජීවිතේක කරපුවා තාම විඳවනවා. දැන් ඕන අපි ඉතින් මොකද කරන්නේ? බෝධි පූජා තියලා, වන්දනා තියලා, පාතලා පාතලා ඕන් දරුවෙක් හදා ගන්නවා. දරුවෙක් ඕන් එකගෙන එනවා ගෙදරට.
ඉතින් මේ පුතාව කොහමද හදාගත්තේ? බෝධි පූජා තියලා වැඳලා බාරහාර වේලා. ඕන් මේ පුතා ටිකක් ලොකු වෙනකොට ගානවා, කපනවා, කොටනවා. සැනසෙන්න කියලා හදපු කෙනා නිසා දැන් මුළු පවුලම අසමගියෙන් අනතුරෙන්. සමහර විට සංසාරගත වෛරක්කාරයෙක් ළඟට ඇවිල්ලා රිද්දෝනවා වෙන්න බැරිද? සංසාරේ තරහෙන් ඉන්නවා. පුපුරලා පුපුරලා මැරෙනකොට හිතනවා මං උඹට ළඟට වෙලා රිද්දනවා. මං උඹේ ළඟට වෙලා රිද්දනවා කියලා. ඔය සමහරව ශාප කරගන්නේනේ මං නායක වෙලා හරියනවා පස්සෙන් කියලා. නේද? ඒවා ලේසි වචන නෙවෙයි. ආයේ නෑ නෑ මං එහෙම කිව්වට එහෙම වෙන්නේ නෑ කිව්වට හරියන්නේ නෑ. අර කර්ම රැස් වේලා සමහරු කියනවා මං නායක වෙලා හරියනවා. ජාති ජාති ඵලෙ ගන්නවා. හොඳක් නම වෙන්න එපා. ඒවා කර්මයන් බවට පත් වෙනවද නැද්ද? ආං සංසාරේ තරහෙන් හිටියා. දැන් ළඟට වෙලා රිද්දනෝ. තමන්ගේ දරුවා වෙලා රිදනකොට ඈත දරුවෝ කියනවට වඩා රිද්දවනවට වඩා අපිට දැනෙනවද නැද්ද? දැනෙනවනේ. එහෙනම් ඒවා මේ ජීවිතේ කරපුවා නෙවෙයි. සමහර විට අපි අභූත චෝදනා ලබනවා. නොකල වැරදි වලට බැනුම් අහනවා. සමහරට මේ ජීවිතේ වැරදි කරලා නැහැ. හැබැයි සංසාරේ අපි වැරදි කරලා ඈති. ඒ වාගේ ඉතුරු ටික දැන් ගෙවෙනවා ඈති. ඒ නිසා මේ කර්මයෙන් පැනලා යන්න බෑ කියනවා. හැංගුණා කියලා හරියන්නේ නෑ කියනවා. අහසට පැනලා ගියත්, අහසට පැන නැගලා හැංගුණත් රැස් කළ කර්මය විඳවන්නම වෙනවා කියනවා. ඕන කෙනෙක් සත්තු මරනෝ, ඒ කෙනා මොකද වෙන්නේ? ඒ සත්තු මරණ එක ආය ආය කරනවා. එයා මැරිලා අපායේ යානවා. තිරිසන් ලෝකේ යානවා. පෙරේත ලෝකේ යානවා. මැරිලා මනුස්ස ලෝකේ එන දවසට අඩු වයසෙන් මැරෙනවා. දැන් මේ වලින් බේරෙන්න පුළුවන්ද? බේරෙන්න පුළුවන් මාර්ගඵල ලැබලා නේ. ඊට මෙහා බේරෙන්න විදියක් නැහැ. එහෙමනම් අපි හැංගෙන්න බෑ. හැංගුණා කියලා බේරෙන්න බෑ. හැංගෙන්න පුළුවන්. හැබැයි හැංගුණා කියලා බේරෙන්න බෑ. ඒවා විඳවන්නම වෙනවා. එහෙනම් සත්තු මරපු අය අඩු වයසෙන් මැරෙනවා. නවත්තන්න පුළුවන්? නවත්තන්න බෑ. එහෙමනම් නවත්තනවා නම් ඒ කර්ම විපාකේ යටපත් වෙන ඊට ප්‍රතිවිරුද්ධ බලවත් කුසල කර්මයක් කරන්න ඕනේ. ඒකනේ ඔය කියන්නේ මැරෙන්න ඉන්න අයව නිදහස් කරන්න එහෙම කියලා. සත්තු නිදහස් කරන්න කියනවා නේද? කවුරු හරි මරණයෙන් ගලවා ගන්න කියනවා. ආන් එතකොට මොකද වෙන්නේ? අර කර්මයට වඩා විරුද්ධ බලවත් කර්මයක් රැස් වෙනකොට අර කර්ම යටපත් වෙනවා. ඉතින් අපි අතින් සත්තු මැරිලා ඇතිනේ නේ. දැන් අපි මොකද්ද එන හිතාමතා කරන්න වෙන්නේ? මැරෙන්න ඉන්න අයව බේරා ගන්න ඕනේ. හා බැරිද තේ හදනකොට? ඈ ආයෙ ලොකු ලොකු ගණන් ගෙවලා බේරන්න ඕනෙම නෑ. තේ හදනකොට ඕන් සීනියකට දානවා. සීනි දානවනේ තියන් දත් දෙකක් තුනක්. ඕන් සීනියකේ හිටපු කූඹි දෙතුන් දෙනෙක් අර තේකට වැටෙනවා. නෑ ඉතින් කම්මැලි කොමට මොකද කරන්නේ? කමන්නේ නෑ ඔය ඉතින් කූඹියෙක් දෙකෙක් නේ. ඉතින් හැන්දෙන් කරකෝන නේද? අර සතා හීන්සරේ ඉවසගෙන නේද? අනේ ඉතින් කොච්චර ලාභයක්ද පිනක් කරගන්නනේ හම්බුනේ. දැන් ඉතින් ප්‍රාණඝාතය නොකර ඒක සතෙක් හරි බේරාගත්තොත් ඒක මට ලාභයක් නේ කියලා චූට්ටක් ඉවසලා හීන්සරේ ඉතින් දෙතුන් වතාවක් ඕන් හැන්දෙන් ගන්න අඳුනට ආයයට යනවා. අනේ බේරියන් කේ කියා. මොකද කරන්නේ? අර කූඹියාව අපි කොහොම හරි තේකෙන් අයින් කළොත් අපි මැරෙන්න හිටපු එකේ බේරුවාද නැද්ද? බේරුවා. ඒක පිනක්ද පවක්ද? පිනක් නේද? ඒ වගේ අවස්ථා කොච්චර අපට තියෙනවද නේ? ඈ කොච්චර තියෙනවද?
අපිට බේරෙන්න බැරිද? අපිට පින් කරගන්න පුළුවන් නේද? ඕම් වාහනේ යනවා නේද? සමහරු මොකද කරන්නේ? ආයේ සතෙක් දැක්කට අයින් කරන්නේ නෑ. ඒ සතා උඩින්ම යනවා දැන දැන. ඒතර ප්‍රාණඝාතය සිද්ධ වෙනවද නැද්ද? සිද්ධ වෙනවා. හැබැයි කෙනෙකුට බැරිද? හීන්සරේ එක්ක වාහනේ වේගය අඩු කරලා, එහෙම නැත්නම් වාහනේ අයින් කරලා අර මැරෙන්න යන එකව බේරාගත්තොත් අපි මැරෙන කෙනෙක්ව බේරුවා කියන පින අපිට රැස් වෙනවද නැද්ද? පින රැස් වෙනවා. ඕන ඔබ දකිනවා මිදුලේ වතුර වලක් තියෙනවා. දැන් කූඹි ගොඩාක් පාවෙනවා දඟල දඟල. ඉතින් විනාඩි 10ක් 15ක් නැවතිලා අර කූඹි ටික අයින් කළොත් අර කරපු පාප කර්ම යටපත් කරගෙන අර පින ඉස්මතු වෙයිද නැද්ද? ඉස්මතු වෙනවා. එහෙමනම් ඒ ඇරෙන්න අර කරපු කර්ම වලින් බේරෙන්න විදිහක් නම් නැහැ නේද? අපි පින ඉවර වුණට පස්සේ ආයෙත් අර පව ඉස්මතු වෙනවද නැද්ද? අපි හිතමු කොන්න අපි අර පව යටපත් වෙන්න පින් කරනවා. එදොර අපේ පින ඉස්සරලා විපාක දෙනවා. ඒක ඉවර වෙනවනේ. අනිත්‍යයිනේ. එතකොට මොකද වෙන්නේ? ඉවර වෙන්න ඉවර වෙන්න ආයෙ ඉස්මතු වෙන්න මොකද? පව ඉස්මතු වෙනවා. එහෙනම් දිව්‍ය ලෝක වලට ගියත් එහෙදි පින ඉවර වුණොත් ඉවර වෙනකම් හිටියොත් අර කියන්නේ නේ දිව්‍ය ලෝකේ දිව්‍ය පුත්‍රෝ චුත වෙන්න ලං වෙනකොට තියෙන මල් මාලා එහෙම පර වෙනවා. එදවර අනික් දිව්‍ය පුත්‍රවරු ඇවිල්ලා කියනවලු, අනික් දිව්‍ය පුත්‍රවරු ඇවිල්ලා කියනවලු, දැන් ඉතින් ඕන් මල් මාලා පරවේගෙන යානවා චූත වෙන්නයි යන්නේ. ඕක්කොම ඉවර වෙනකන් ඉඳලා චූත වෙන්න නැතුව තින් දැම්මම කොහේ යාරි පිළිසිඳ ගන්න. ඒකයි ඇත්තේ මව් කුසබ් බලලා. තේරුණාද? ආන් එහෙම කියනවා කියනවා. ඉතින් සමහරු එහෙම නැතුව ඉවර වෙනකම්ම ඉන්නවා කියනවා. එතකොට පින හොඳටම ඉවරයි. ඒ දිව්‍ය පුත්‍රයා ආපායේ උපදිනවද නැද්ද? ආපාය යනවා. රැකවරණයක් නෑ. අපි මොකද කරන්න වෙන්නේ? රැකවරණයක් හදාගන්න නම් මාර්ගඵල ලැබලමයි මැරෙන්න ඕනේ. අඩුම තරම සෝතාපන්න වෙලාව. එතකොට ඉහළට මිස පහළට ගමනක් නෑ. ආපසු ගමනක් නෑ ඉදිරියට මිස. එතකොට එහෙනම් කර්මයෙන් බේරෙන්න බෑ. කර්මය අපේ ඥාතියා වෙනවනේ. කර්මය පිළිසරණ වෙනවනේ. කර්මය උපදින තැන තීරණය කරනවනේ. කර්මය දාසයා අපේ දායවැද්ද, කර්මය අපේ දෑවැද්ද වෙනවනේ නේ. ආන් අපිට බේරෙන්න බෑ. එහෙමනම් බේරෙන්න වෙන්නේ මාර්ගඵල ලැබලා මේ ගමන ඉවර කරලාමයි. එහෙනම් ඔන්න බලන්නකෝ. ඉතින් සතෙක් මැරුවොත් විපාකනේ. හැංගිලා බේරෙන්නවත් බෑ. ඔබ අහලා ඇතිනේ ලංකාවේ විතරක් දවසකට නීති විරෝධීව ළමයි 800ක් 700ක් මරනවලු. එදකොට මුළු ලෝකෙම අවුරුද්දකට ලක්ෂ 48ක් ළමයි නීති විරෝධීව මරනවා. ඒ ළමයි කුස ඇතුලේ මැරුණේ ඇයි? ඒ ළමයි සංසාරේ ප්‍රාණඝාතේ කරලා දැන් එනකොට අපායේ විඳෝලා, තිරිසන් ලෝකේ විඳෝලා, പ്രേත ලෝකේ විඳෝලා, ඕන් අසුර ලෝකේ තිතුරු ටික විඳෝලා, මනුස්ස ලෝකේ එනකොටම ආං අපාය සංවත්තනික සූත්‍රයේ චූලකම්ම විභංග සූත්‍රය ඇරෙයිට මොකද වෙන්නේ? අඩු වයසෙන් මැරෙනවා. අඩු වයසෙන් මැරෙනවා. ඒකත් එක වතාවක් නෙවෙයි, සිය දහස් වතාවක් මැරෙනවා කිය. සමහර අය අපිට හම්බෙලා තියෙනවා අම්මා ළමයි හදන අකුසේ මාස 3න් මැරෙනවා. ඒක අම්ම කෙනෙක් හම්බුණා දහත්වතාවක් කුස ඇතුලේ ළමයි මැරිලා මාස 3මාරෙන් හැමදාම මැරෙනවා. එතකොට ඒ කුසට ආපු ළමයා මොකක් කරලාද? සමහර එකම කෙනා වෙන්නත් පුළුවන්. මැරෙනවා ආයෙ එතනම උපදිනවා, මැරෙනවා ආයෙ එතනම
උපදිනවා. සමහර වෙන තැනක හරි උපදිනවා. කර්ම විපාක තියෙන නිසා උපදින්න වෙන්නේ නැහැ මනුස්ස ලෝකේ. කර්මයේ වුණාම තමයි ඕන් යාන්තම් ඉපදෙනවා. එතකොට ඉපදිලා සතියෙන් දෙකෙන් මැරෙනවා ගැහිලා. ඕන් කර්මයේ වෙනකොට අවුරුදු 3-4 ඒන්නව හැංගෙන්න බෑනේ නේ. අර චූලකම්ම විභංග සූත්‍රයේ තියෙනවා කෙනෙක් ලස්සන වෙන්නේ කෑත වෙන්නේ කාර්මයට අනුව කියනවා. කරපු තරහෙන් ඉඳපු කෙනා කෑත වෙනවා කියනවා. මෛත්‍රිය වඩපු කෙනා ලස්සන වෙනවා කියනවා. දැන් තේරෙනවානේ හැංගිලාවත් ලස්සන වෙන්නේ හැංගුණා කියලාවත් තරහෙන් ඉඳපු කෙනා ලස්සන වෙන්නේ නෑ. මොනවා ගෑවා කිව්වත් ලස්සන වෙන්නේ නෑ. ඇයි? තමා කරපු කර්මයෙන් නිදහස් වෙන්න බෑ. ඒව ගෙවන්නම ඕනේ. සංසාරය යනවා නම් ගෙවන්නම ඕනේ. ඒ නිසා අපි පරිස්සම් වෙන්න ඕනේ. කරන දේවල් වලින් පරිස්සම් වෙන්න ඕනේ. නැත්තම් ලොකු අර්බුදයක් තියෙනවා. අනික මේක මේ බෙදා දාගෙන කරන්න පුළුවන් වැඩක් ඇනේ. තනි තනියමද නැද්ද විඳවන්නේ? තනි තනියම විඳවන්නේ. ඒ නිසා කවුරුවත් එන්නෙත් නෑ අපිත් එක්ක මේක සහයෝගෙට නේද? ඒ නිසා අපිමම ඉඳවන්න වෙනවා. දැන් සානු ස්වාමීන් වහන්සේට වැහිච්ච යකානේ කිව්වේනේ කරපු කර්ම වලින් ආයේ අහසට පැන නැගලා ගියත් බේරෙන්න නම් වෙන්නේ නෑ කියනවා. කරපු කර්ම වලින් අහසට පැන නැගලා ගියත් බේරෙන්න බෑ කියනවා. එහෙමනම් අපි දැන් කරපුවයින් බේරෙන්න බැරිද? අපිට අනුතරක් තියෙයිද? ඔව් තියෙනවා. කොහොමනම්ද? සෝතාපන්න වෙලා සකරදාගාමි වෙලා අනාගාමි වෙලා මහරහත් වෙලා මේ ගෞතම බුද්ධ ශාසනයෙම පිරිනිවන් පා ගන්න බැරි වුණොත් අපිට අනුතරක් තියෙනවද නැද්ද? අනුතරක් තියෙනවා. අඩුම තරමේ අපිටම මහරහත් වෙන්න බෑ කාට හරි කියලා. එච්චර වීරියක් නැහැ කියමුකෝ. එච්චර පිනක් නැහැ කියමුකෝ. සෝතාපන්නවත් වෙන්න එපැයිනේ. බිම්බිසාර රජුරෝ කකුල කපද්දි ලුණු දාද්දි දසවද දෙද්දි අපාය ගියේ නෑනේ. තරහ ගියා වුණා වුණත් නේද? ඒ තරහ ගියත් ඒ තරහව අපාය යන අකුසලයක් බවට පත් වෙන්නේ නෑ. කාගේද? සෝතාපන්න කෙනාගේ. හිත රිදෙන්න ඇති, දුක හිතෙන්න ඇති, තරහ යන්නත් ඇති. හැබැයි සෝතාපන්නයිනේ. සෝතාපන්න කෙනා තින් අපායගාමී අකුසල රැස් වෙන්නේ නෑ කියනවා. ඉතේ තරහව චූරි තරහක් එන්නේ ඇති. අපි දන්නේ හරියට විග්‍රහ කරන්න. දුක හිතෙන්න ඇති, පසුතැවෙන්න ඇති. හැබැයි අපායගාමී අකුසල එයා නිසා රැස් වෙන්නේ නෑ. සෝතාපන්නයිනේ. හැබැයි අශෝක රජුරු සෝතාපන්න වෙලා හිටියේ නෑ. මහා පිංකම් කරපු කෙනෙක්. හැබැයි දවස් 2-3 තරහෙන් හිටියේ. පෙරේතෙක් කියලා ඉපදුනාද නැද්ද? ඉපදුනානේ. එහෙනම් රැකවරණේ කොතනද? සෝතාපන්න වීමෙමයි. මොකද සෝතාපන්න වුණොත් ඒ කෙනා මැරිලා අපාය තිරිසන් ලෝකෙ පෙරේත ලෝකෙ යන්නේ නෑ. සෝතාපන්න වෙච්ච කෙනාගේ අපාය උපදින කර්ම, තිරිසන් ලෝකේ පෙරේත ලෝකේ උපදින කර්ම, අසුර ලෝකේ උපදින කර්ම, මේවා මොකද වෙන්නේ? අහෝසි කර්ම වෙනවා. විපාක දෙන්නේ නැහැ. විපාක නොදී අවසන් වෙනවා. ජීවිත 7ක් උපරිම උපදිනවා. 8 උපතක් නැහැ. එයා නිදන් හිටියත් ජීවිත 7ෙන් පිරිනිවන් පානෝ. එහෙමනම් මොකද වෙන්නේ? අපි උත්සාහ කරන්න ඕනේ අඩුම තරමේ මේ ජීවිතයේ සෝතාපන්න වෙන්න. ඒක පුළුවන්ද බැරිද කියන එක නෙමෙයි වැදගත්. උත්සාහ කරන්න ඕනේ. බුදුරජාණන්සේ දේශනා කරනවා කෙනෙක් බුදුරජාණන්සේ ගැන
පැහැදීම තියෙනවා නම් අවබෝධයෙන්ම බුදුරජාණන්සේගේ අවබෝධය අදාහ ගන්නවා නම් ඊළඟට ධර්මයේ ගැන ඒ ධර්මයේ ගුණ අදාහ ගන්නවා නම් සංඝයාගේ ගුණ අදාහ ගන්නවා නම් ආන් එයා සද්ධානුසාරී කියනවා. බුදුරජාණන්සේ ගැන පැහැදීමක් තියෙනවා නම් ධර්මයේ සංඝයා ගැන පැහැදීමක් තියෙනවා නම් ශ්‍රද්ධාවක් තියෙනවා නම් අදහනවා නම් ඒ ගුණ බුදුරජාණන්සේ අරහං ශ්‍රී සද්ධර්මයේ ස්වාක්කාතයි ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි මේ ආදී ගුණ දරනවා කියලා එයා අදහනවා නම් ඒ කෙනා සද්ධානුසාරී කෙනෝ. සද්ධානුසාරී කෙනා තින් අපායගාමී අකුසල රැස් වෙන්නේ නෑ කෙනෝ. සද්ධානුසාරී කෙනා සෝතාපන්න නොවි මිය යන්නේ නෑ කෙනවා. සෝතාපන්න නොවි කලුරිය කිරීමක් පනවන්න බෑ කෙනෝ. එහෙනම් අඩුම ගානේ අපිට මේ දැන් සෝතාපන්න වෙන්න බැරි වුණත් බුදු කෙනෙක් සපත කරලා කියලා තියෙනවනේ. බුදු කෙනෙක් දේශනා කරලා තියෙනවනේ. සද්ධානුසාරී වුණොත් එයා සෝතාපන්න නොවි කලුරිය කරන්නේ නෑ කියලා නේද? එතකොට ආං බුද්ධ දේශනාවක් තියෙනවා. චක්කු සූත්‍රය. මොකේද තියෙන්නේ? ඇස ගැන වදාළ දෙසුමේ. බුදුරජාණන්සේ දේශනා කරනවා. කෙනෙක් බුදුරජාණන්සේගේ අවබෝධය අදාහගෙන නම් කෙනෙක් ධර්මයේ ගුණ අදාහගෙන නම් කෙනෙක් ශ්‍රාවක සංඝයාගේ ගුණ අදාහගෙන නම් එයාට අවබෝධයක් නැහැ. එයා විශ්වාස කරනවා. එයා ශ්‍රද්ධාවෙන් අදහනවා. එයා දන්නේ බුදුරජාණන්සේ අරහං කියලා අවබෝධ වෙලා නැහැ එයාට. හැබැයි එයා අදහනවා මට නොතේරුණත් බුදුරජාණන් වහන්සේ ඒකාන්තෙන් අරහං. ඒ ධර්මයේ මට නොතේරුණත් ඒ දහම ඒකාන්තෙන් ස්වාක්කාතයි කියලා එයා අදහනවා. ශ්‍රාවක සංඝයාගේ ගුණ මට එච්චර තේරෙන්නේ නැහැ. හැබැයි මං අදහනවා ඒ සංඝයා සුපටිපන්න ආදී ගුණ දරනවා කියලා. මෙන්න මේ සද්ධානුසාරී කෙනා සෝතාපන්න නොවි කලුරිය කරන්නේ නෑ කියනවා. එහෙනම් පින්වත්නි අඩුම ධර්මේ සද්ධානුසාරී වෙලාවත් මේ මොහොතේ ඉඳලා හිටියොත් මැරෙන්න ඉස්සලා සෝතාපන්න වෙනවද නැද්ද? සෝතාපන්න වෙනවා. එහෙනම් ඔබ අප සියලු දෙනාටම මේ ගෞතම බුද්ධ ශාසනයේම අමා මහ නිවනින් සැනසීමක් පිණිස මේ සියලු පින් ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු.